පිළිගන්නවා ආශ්‍යා YouTube channel එකට ආශ්‍යා බ්ලොග් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් ඔයාලා subscribe කරන්න. ඉතින් මම අද අරන් ආවේ මෙන්න මේ නිදන් සලකුණු සම්බන්ධව. ඉතින් මේක තමයි මිනිස් අඩිය. මේ වගේ මිනිස් අඩියත් කොහරි ඔයාලගේ වත්තේ හරි එහෙම නැත්නම් දන්න තැනක තියෙනවා නම් මේක පරිස්සම් කරන්න මම මුලින්ම ඉල්ලීමක් කරන්නේ මේක පරිස්සම් කරන්න කියලා. එතකොට මේකේ වස්තුව තියෙන තැන මට ගොඩාක් කමෙන්ට්ස් දාලා අහලා තිනවා මේ මිනිස් අඩියේ කොහෙද වස්තුව තියෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මේක මිනිස් අඩියක්. ගොඩාක් අය අහනවා මේව දේවඩිද කියලා. නෑ මේක මිනිස් අඩියක්. එතකොට දේවඩි කියන්නේ මේ වගේ පොඩි අඩියක්. මේ සාමාන්‍ය ඇඟිල්ලක් තරමට වගේ තියෙන චූටි අඩිය තමයි දේවඩි කියන්නේ. දේවඩි වගේ තියෙනවා නම් ඔකුළුන්ට ඒක තුන් අහර පේන්නේ නෑ. ඒක පේන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ තුන් මිනිහ කියලා. ඒ වගේ දෙවෙනි ඇහැ පිහිට දිනව කාට හරි ඒ වගේ යන තමයි මේක පේන්නේ. එමු නැත්නම් අදෘෂ්ටමාන දේවල් පේන යන තමයි ඒ වගේ දේවපාදයක් පේන්න පුළුවන්. මේක මිනිස් අඩියක්. ඒත් මේකේ වස්තුව තියෙන්නේ මම කෙටියෙන් කියන්නම්. ඉතින් දිග වීඩියෝස් කරන්න බෑ ඔයගොල්ලොන්ට මේ දවස්වල ඩේටා ප්‍රශ්න දෙන්නේ නිසා. රයිට්. මේ අඩියේ මෙන්න මේ හරිය මෙන්න මේ පැත්තේ මෙන්න මෙතනින් මෙහා අඩියේ මෙන්න මේ විලුඹ හරිය එරිලා තිබුණොත් එහෙම තිබුණොත් මේ අඩිය තියෙන තැනම මේ යටට වෙන්න තමයි වස්තුව අඩි 8ක් විතර යටට තමයි වස්තුව තියෙන්නේ. රයිට්. එහෙම නැතුව මේක මෙන්න මේ හරියෙන් ඉස්සරහට එරිලා වගේ තුමුණු මෙන්න මෙහෙට තමයි වස්තුව තියෙන්නේ. රයිට්. ඒ වගේම එතකොට මේ ඇඟිලි ටික තියෙනවානේ. මෙන්න මේ ඇඟිලි ටික. මේ ඇඟිල්ල වැඩි මේ මහපට ඇඟිල්ල මේ පැත්තට දැන් කෙලින්ම තුනොත් මේ කෙලින්ම මෙහෙට තමයි වස්තුව තියෙන්නේ. මේ පැත්තට නවල තුනොත් මේ පැත්තට වස්තුව තියෙනවා. ඒ වගේම අනිත් ඇඟිලි වලට මේ වස්තුව පෙන්නුම් කරන්නේ නැහැ. මහපට ඇඟිල්ල විතරයි පෙන්නුම් කරන්නේ. එතකොට 1 2 මහපට ඇඟිල්ල තුන. මෙන්න මේ තුනෙන් තමයි මේ වගේ අඩියක් තියෙන තැඟල තියෙන්නේ. කිසිම අවස්ථාවක මෙන්න මේ වගේ මෙන්න මේ දෙපළ මෙන්න මෙතනින් මෙතනයි එදිරා වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වස්තුවේ එතනම යට තියෙනවා. එහෙම නැත්නම් මේ ඇන්ගල් දෙක කොහෙද අපි සමාන කරලා තියෙනවා නම් මේක තියෙන්නේ මීට වඩා මීටර 400ක් විතර ඒ පැත්තට තමයි තියෙන්නේ. නැහැ එතනම ළඟ තියෙන්නේ. ඉතින් මේක සෙන්ටිමීටර වලින් මම ගන්න පුළුවන්. මේවා ගල් රියන් වලින් තමයි මේ නිදන් වස්තුව දුර සඳහන් කරන්න පුළුවන්. මෙතනට නම් මේ මේක අඩිය සාමාන්‍යයෙන් කොච්චර තියෙනවද කියලා සෙන්ටිමීටර වලින් මැනගෙන ඊට පස්සේ ඒ ගල් රියන් පියවර කීයක් යන්න ඕනද කියලා ඉදිරියට ඒකෙන් අපිට හොයා ගන්න පුළුවන්. ඉතින් මේ ගල් රියන් සම්බන්ධව ඔවල වංගුත්‍රණයට මේක ඒකාලේ තීච්ච දේවල්. ඉතින් අපේ මේ රජු කාලේ ගල් රියන් සම්බන්ධව මේ වර්තමානයේ ගොඩක් අය දන්නේ නැහැ. ඒතකොට අපිට ගන්න පුළුවන් ගල් රියන් සම්බන්ධ දන්නේ නැති නිසා මේ මෙතනින් නම් මේ පියවර 7ක් ඉස්සරහට බලන්න. මේක මෙතන දිග මැනගෙන ඉවරලා තියෙන විදිහට සෙන්ටිමීටර අපිටම 15ක් තුනක් අනිවාර්යෙන් පියවර 15ක් ඉස්සරහට බලන්න ඕනේ. අන්නේ වගේ දිග බැලගෙන ඉස්සරහට යන ඉතින් මීටර 800ක් 800ක් විතර යන්නත් පුළුවන් මේ වගේ වෙයි. මේ වගේ සලකුණ දැක්කොත් කොහෙවත් ඔයාලා කඩන්න බිඳින්න යන්න එපා. 100ර දෙකක වගේ තමයි මේ අඩිය තියෙන තරම වස්තුව දැම්පත් වෙන්නේ. මේ වගේ එරිලා තුනත් ඒක හොඳට බලන්න ඕනේ. මේක එරිලා තුනත් මේ ඉස්සරහට කියන්නේ අර මං කිව්වේ මෙන්න මේ හරිය මේක පියවර ගන්න ඉස්සරහට බලලා සෙන්ටිමීටර ගානේ මැනලා ඒ ගල්රියන් දන්නේ නැති නිසා ඔකලෝ අඩි පියවර වලින් බලන්න ඉස්සරහට අනිවාර්යෙන් මෙතන වස්තුව තැන්පත් වෙන්නේ තම කලාතුරකින්. උද්‍යයක් වෙලාවක පැනලා යන හදිසියක් වුණොත් තමයි වගේ දාන්න. නැත්නම් ඊට වඩා අනිවාර්යෙන් ඉදිරියෙන් දාන්නේ. මේ තියෙන නිදන් සලකුණක්. ඒක කල්ල විනාශ කරන්න එපා. ලංකාවේ මේ වෙනකොට මේ වගේ නිදන් සලකුණු ඔක්කොම කඩාගෙන මිදගෙන යනවා. මිනිස්සු හරියම මෝඩ විදිහට මේවා කඩනවා. කල්ල විනාශ කරන්න එපා. ඒකයි ඉල්ලන්නේ තියෙන. රයිට්. එහෙනම් ඔයගොල්ලොන්ට මේ වගේ වීඩියෝස් ගොඩක් බලන්න පුළුවන් ආශියා බ්ලොග් වීඩියෝ වගේම Ashiya production youtube channel එක. ඉතින් මේ වගේ videos ගොඩක් තියෙනවා දෙකේ channel දෙකේම දාලා videos බලන්න subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් ඉදිරියටත් මේ වගේ videos ගොඩක් ඔයාලට අරන් එනවා. එනම් කියලා දෙනවා. ජය වේවා.